සජිත් ප්‍රේමදාස පැවකුඩු 25ක විතර දේශපාලන ඇතුළේ කරගන්න බැරි වෙච්ච දේ නමල් කරගෙන තියෙනවා. ඔය 360 ප්‍රෝග්‍රෑම් එකේ මුල ටික විනාඩි 10 මම බැලුවට පස්සේ මට එනවා තා විශාල කේන්තියක්. කටේ දිවේ ගෑවෙන්නේ නැතුව මෙච්චර දෙයක් රටට කරපු පොහොට්ටුව නියෝජනය කරමින් ආපු උඹ මෙහෙම කතා කරනකොට ඒ කියන්නේ දක්ෂතාවයට මට තේරෙනවා. ටීවී දෙරණ නාලිකාවේ විකාශය වුණ පසුගිය 360 වැඩසටහන් දෙක මේ සමාජයේ වැඩි කතා බහකට ලක් වුණා. අපි මුලින්ම අනුර කුමාර් දිසානායක සහභාගී වුණ 360 වැඩසටහන ගැන හිතුවොත් ඔබට මොකද්ද හිතෙන්නේ? මට හිතෙන්නේ ඒ කියන්නේ අපි පටන් ගත්තොත් එහෙම දැන් ක්‍රීඩාවකදී වගේ නම් ප්‍රතිවාදියා දක්ෂ වෙන්න වෙන්න තමයි තමන්ගේ හැකියාවන් එළියට එන්නේ. එහෙම ගත්තම කතිකයෙක්ට එහෙම නැත්නම් අදහසක් තියෙන මනුස්සයෙක්ට හොඳ ප්‍රශ්නයක් ලැබුණොත් තමයි ඔහුගේ 100% එළියට ගන්න පුළුවන්කම හම්බෙන්නේ. එතකොට දැන් මං හිතන්නේ දිල්කා විදේශගත වෙ ඉන්නේ. සංක 360ෙන් 360 කරන්නේ නැහැ මේ වෙලාවේ. එතකොට අපි දකින්න 360 අපි දැකපු 360 වකුදු මං හිතන්නේ 10ක් විතර තිස්සේ නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් තිස්සේ. එහෙම මේ මට්ටමේ තිබුණ නැහැ ඒ 360. එතකොට දැන් හොඳින්ම තේරෙනවා ප්‍රෝග්‍රෑම් එක එකයි, ඒකේ හැඩය එකයි, ඒකේ රාමුව එකයි. කොටිම කැමරා කෝණයක්වත් වෙනස් වෙලා නැහැ. එම විදිහමයි. හැබැයි 360ට මොකද්දෝ විශේෂයක් ලැබිලා තියෙනවා. එතකොට ඒක වෙන්නේ කලින්දු හරහා. එතකොට මම දකින මෑත කාලේ අනුර දිසානායක සහභාගී වූ සංවාදවලින් ඉතාම ඉහළ තත්ත්වෙ තිබිච්ච එකක් ඒක. මං හිතනවා ඒක ඉතාම ප්‍රවේගකාරී නොවී ආවේගශීලී නොවී ආරාධිතයාගෙන් හොඳම උත්තර ගන්න පුළුවන් විදිහේ සැකැස්මක් අඳුර තියෙනවා. එතකොට අනුර දිසානායක මේ සංවාදයේදී මම දැකපු විශේෂම කාරණාව තමයි නායකයෙක් විදිහට ගත්තම තමන්ගේ සෙසු දෙවනි පෙළ එහෙම නැත්නම් තමන්ගේ සගයෝ කියන දේවල් වලට තමන්ට වග කියන්න වෙනවා කියන එක අනුරට අත්විඳින්න හම්බෙච්ච අවස්ථාවක් මේක. ඒක ලාල්කාන්තගේ ප්‍රකාශය සම්බන්ධව ගත්තම ඒක අපි දිගින් දිගටම කීප එකක් තමයි ඊළඟට බිහි වෙන ආණ්ඩුව එහෙම නැත්නම් ඊළඟට බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන දේශපාලන ව්‍යාපාර ප්‍රතිසංස්කරණ ගැන කියන්න ඕන. එතකොට ලාල්කාන්ත කියපු ප්‍රතිසංස්කරණයක් තමයි ඕක. ඊළඟට කලින් වතාවකට මම කිව්වා අනුර දිසානායක කියපු එක ප්‍රතිසංස්කරණයක් තමයි මේ ඔය ආර්යාවන්ගේ එහෙම නැත්නම් හිටපු මන්ත්‍රීවරුන්ගේ නැත්නම් ඇමතිවරුන්ගේ නිල නිවාස සංචාරක නිකේතන බවට පත් කරනවා කියන එක. එතකොට මේ ලාල්කාන්ත කියපු ප්‍රකාශය කියන්නේ මේ ඔය ඔහු අධිකරණ බලයම කියලා අදහස් කරන එක සම්බන්ධව වෙනම පැත්තකින් තිබ්බොත් ප්‍රතිසංස්කරණයක් ඔහු කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ නීති පද්ධතියට සිදු විය යුතු ප්‍රතිසංස්කරණයක් කියලා. හැබැයි කියනකොට වචන වැරදුනා හරි වචන පැටලුනා හරි වචනවල අනුපිළිවෙල වෙනස් වුණා හරි මොකක් හෝ හේතුවකින් සිද්ධ වුණේ බලාපොරොත්තු වෙච්ච සුභවාදී ප්‍රතිචාරය වෙනුවට අසුභවාදී ප්‍රතිචාරයක් ලැබිච්ච එක. එතකොට තමන්ගේ දෙවනි පෙළ කෙනෙක් කියපු කතාවක් දැන් අනුර දිසානායකට සිද්ධ වෙනවා සාධාරණීකරණය කරන්න. එහෙම නැත්නම් ඒ සඳහා උත්තර දෙන්න සිද්ධ වෙනවා. එතකොට මම දකිනවා අර අපි කියන සාම්ප්‍රදායික දේශපාලන හැඩය මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ එකාව රකින්න ඕනේ වගේ තැනකට යන්න වෙනවා. මම විශ්වාස කරන කාරණාව තමයි සාධනීය කාරණා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස විවාදෙට නැවිත් ඉන්න එක සම්බන්ධව මම කියන්නේ වෙන මුකුත් ඕනේ නැහැ. ඒ අනුරගේ සංවාදයේ පමණක් ප්‍රමාණවත් ඇවිල්ලා හැරෙන්නවත් බැරි මට්ටමකටම ඔහු ස්කෝ කරනවා එතන. හැබැයි නැවත මම කියනවා අනුර නිතර කියන එකක් අවසාන කාලේ මම දැකපු එකක් තමයි අපේ වැරදි තිබ්බොත් කියන්නේ අපි හදාගන්න සූදානම් ඒ සාධනීය විවේචන බාර ගන්න සූදානම් කියලා. මම එහෙමනම් කියන්නේ සමහර ප්‍රකාශ සම්බන්ධව ගත්තම ඒ ප්‍රකාශවල හරි අදහස කියවිලා නැත්තම් ඒ ප්‍රකාශවලින් කියවිලා තියෙන හිතපු අදහස නෙවෙයි නම් සමාව ගන්න පුළුවන් මට්ටමට එන්න. මම කියන්නේ ඒක ඊටාම වටින ක්‍රියාවලියක් වෙයි. එතකොට එතනින් එහාට ප්‍රතිවාදින් දෙක උස්සගෙන දුවන්න බෑ. ඔය සම්බන්ධව කතා කරද්දී නීතිය නොදැන සිටීම දඬුවමින් වැළකීමට කාරණාවක් නෙමෙයි කියලා කතාවක් තියෙනවා. නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙමෙයි. ඒ වගේම රංජන් රාමනායකගේ සිද්ධිය ගත්තොත් රංජන් රාමනායක අධිකරණයට අපහාස කළාය කියලා ඔහුට දඬුවම් විඳින සිද්ධ වුණා. අනුර කුමාර් දිසානායක කියන විදිහට ලාල්කාන්ත ගම්ම්‍ය කරපු අදහස නෙමෙයි එළියට ආවේ. නමුත් ඒක නිදහසට කාරණාවක් වෙන්න පුළුවන්. ඕනේ පරිණත දේශපාලකයෙක් කියන්නේ කියන්නේ දැන් මේ ප්‍රාදේශීය සභා මට්ටමේ ඉන්න හරි ලාමක එහෙම නැත්නම් අධ්‍යක්ෂ මඩු කෙනෙක් නෙවෙයිනේ. එතකොට මේ දේශපාලන මණ්ඩල සභිකයෙක්.
එතකොට සහ මං අර මුලින්ම අපි කියපු කාරණාවකට නැවත යන්න වෙනවා. ඒ කියන්නේ විශාල සෙනඟක් ඉස්සරහ අපිට තමන්ගේ මූලික න්‍යාය තමන්ගේ අර කේන්ද්‍රගත වීම තමන්ගේ දැනුමට තමන්ගේ හැසිරීමට භාවිතාවට එක්ක තියෙන සම්බන්ධතාවය අර සෙනඟ ගොඩක් ඉන්නකොට මිස් වෙනවා. මං කියන්නේ ඒක එක එක හරි මේ නිකන් පිළිගත හැකි එක නිකන් සාධාරණ එහෙම නැත්නම් මානුෂික තත්ත්වයක්. හැබැයි මං කියන්නේ ඒකයි එහෙම වෙච්ච ගමන් ඕවා කියවෙනවා. ඕවා කියවුනහම ඕකෙන් ඉවත් වෙනවනේ පහුවදා උදේ වෙද්දි සෙනඟ ටික ගියා නැවත යථා තත්ත්වයට ආපු ගමන් මං කියන්නේ වැකද කිරීමකට යන්න. ඒ නිවැරදි කිරීමකට ගියොත් ඒක වඩා සාධනීය. එතකොට ඒක ඇතුළෙම තියෙනවා වෙන විදිහක අපිට උනත් වැකදින්න පුළුවන්. අපි කියන ඒවා උනත් මුලැමැදාග මිස් වෙන්න පුළුවන්. අපි කියන එකම නොවී වෙන එකක් අපෙන් කියවෙන්න පුළුවන්. එතකොට අපි පහෝදාට වෙලා කියනවා කියපු එකම නෙමෙයි උනේ මෙහෙම එකක්. හැබැයි එළියෙන් එන ප්‍රතිචාරය දරුණු වුණාම එහෙම නැත්නම් සමාජ විරෝධයක් මතු වුණාම ප්‍රතිවාදීන් මේ ප්‍රකාශය අල්ලගත්තට පස්සේ ඇවිල්ලා කියනකොට එතකොට හිතෙනවා ඇත්තටම ඒක කියන්නේ අර ප්‍රතිවාදී ප්‍රහාරයේ හින්දාමද කියන එක. ඉතින් මං හිතන්නේ 360 අනුරදිශා නායකගේ සහභාගී වීම මෑතක වැඩිම පිරිසක් බලපු ප්‍රෝග්‍රෑම් එකක්. ඒ බලපු ඔක්කොම ඔවුන්ගේ පාක්ෂිකයෝද අනුරට ඡන්ද දෙනවද නැද්ද කියන එක වෙන එකක්. හැබැයි මං හිතනවා ලංකාවේ දේශපාලකයන්ට අනුර පරමාදර්ශයක් සපයනවා දේශපාලන සංවාදයකට සහභාගී වෙච්ච කොහොමද කියලා කලින්දු ලංකාවේ නිවේදකයන්ට එහෙම නැත්නම් වැඩසටහන් මෙහෙවන්නන්ට පුරාදර්ශයක් සපයනවා කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා. නාමල් රාජපක්ෂ සහභාගී වුණ 360 වැඩසටහන YouTube live ඔස්සේ නරඹා තිබුණේ ඉතාම සුළු සංඛ්‍යාවක්. මේ කොහොම හිටපු මිනිස්සුද? මේගොල්ලන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අපි කලින් වතාවකත් කිව්වා ඒ කියන්නේ රාජපක්ෂලාට එහෙම නැත්නම් පොහොට්ටුවට තිබිච්ච එකම දේ සෙනඟ. න්‍යායාත්මක ප්‍රවේශයක් නැහැ, භාවිතාවේ සුජාතභාවයක් නැහැ, ඊළඟට එහෙම සුජාතිතවාදී විදිහේ එළියේ ඉමේජ් එකක් නැහැ. එතකොට දන්නවා මිනිසුන්ගේ ඔළුවේ මෙතුණ කළු ව්‍යාපාරයක් කළු චරිත කියන එක දැසෙනගත් නැහැ. එතකොට මම හිතන්නේ ඕකෙන් මට පේන එකයි ඒ කියන්නේ සමාජ මාධ්‍ය නෙමේ ලංකාවේ 2019 වෙනකොට වැඩිම සමාජ මාධ්‍ය බලයක් තිබ්බේ පොහට්ටුවට. ඒ කියන්නේ ඒ සමාජ මාධ්‍ය බලය කොච්චරක්ද කිව්වොත් කොත්තුවක පිටිගුලියක් තිබ්බත් ඇති රටක් ගිනි තියන්න. එතකොට සාෆීට වෙච්ච වැඩි අපි දැක්කා විල්පත්තුව සම්බන්ධව. ඒ කියන්නේ එක තැනකින් ජෙනරේට් කරාම ඒක මුළු සමස්තයෙන් බාර ගන්න විදිහ ලොකු ජාලයක් සහ එහෙම යාන්ත්‍රණයක් තිබ්බා. ඉතින් අද වෙද්දී නාමල් රාජපක්ෂ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනාගත කුමාරයාගේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙත් 57යි ඒ වගේ ගාණක් නම් එතකොට ඔයගොල්ලන්ගේ සෝෂල් මීඩියාවල කට්ටිය සම්බන්ධව මං කියන්නේ නාමල් නැවත හිතා බලන්න. ඒ කියන්නේ ඒගොල්ලොවත් ඔයගොල්ලන්ගේ ඒවා බලන්නේ නැත්තම් රටේ මිනිස්සු කොහොම බලයිද? අපි දන්නවා පොහොට්ටුවේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ විවෘත කරා පරිගණක රාශියක් දාගෙන අපි දැක්කා ඒ වගේ දර්ශන මේ මාසේ 10 වෙනිදා මට මතක විදියට. දැන් නාමල් රාජපක්ෂ සම්බන්ධ වෙන්නේ 360 වැඩසටහනට ඊටත් පස්සේ. අපි දන්නවා කමෙන්ට් ෆාම්, ෆේක් ෆාම් හදාගෙන සෝෂල් මීඩියාවල ලොකු වැඩ කොටසක් කරපු පිරිසක් තමයි පොහොට්ටුව කියන්නේ. ඒගොල්ලන්ගේ මේ භාවිතාවත් එක්ක මේ වගේ පිරිසක් අඩුම ගානේ පෙන්වන්න බැරි වුණේ ඇයි? ඒක තමයි මම කියන්නේ ඔවුනුත් එක්කෝ ඔවුනුත් හිතනවා නාමල්ගේ ප්‍රෝග්‍රෑම් එකක් බලලා වැඩක් නැහැ කියලා. එහෙම නැත්තම් ලයිව් බලන්න තරම් මේකේ දෙයක් නැහැ. හෙට උදේට අපිට ඒවයි උඩින් ගහන්න ඕන ක්ලිප්ස් ටික ඒ ටික අපි ගහමු වගේ එකක් ඉන්නවා. මං කියන්නේ දේශපාලනයක් ගත්තම ඒ කියන්නේ දේශපාලනික බලාත්මක කැරක්ටර් එකක් එනවයි කියපු ගමන් සමාජයටම එනවයි ඒක නිකන් අද කෑ දැන් ක්‍රිකට් ෆයිනල් එකක් වගේ එකක් කරනවා. හැබැයි දැන් ඉතින් පැහැදිලි ඒ කියන්නේ මං කියන්නේ සෝෂල් මීඩියාවල පොහොට්ටුවට හිමි වෙච්ච බලය අහිමි වෙනවා කියලා කියන්නේම වෙන විදිහකට සෝෂල් මීඩියාවල ජාතිවාදී වැපිරෙනවා කියන එක අඩු වෙනවා කියන එක. වෙන විදිහකට සෝෂල් මීඩියා ඇතුලේ ආගම්වාදී වැපිරීම අඩු වෙනවා කියන එක. වෙන විදිහකට සෝෂල් මීඩියා ඇතුලේ චරිතඝාතන අඩු වෙනවා කියන එක. ඉතින් එහෙම ගත්තම සෝෂල් මීඩියා ඇතුලේ පොහොට්ටුවේ බලය අහිමි වීම කියලා කියන රටපැත්තෙන් ගත්තම හොඳ එකක්. නාමල් රාජපක්ෂ මේ වැඩසටහන අතරතුර කලින්දු නැගූ ප්‍රශ්නවලට දුන්න උත්තර ගැන ඔබ සෑහීමකටපත් වෙනවද? ඒ මොනවද? ඒ කියන්නේ කිව යුතුම එකක් තියෙනවා අපේ ප්‍රේක්ෂකාගාරයේ කොයි විදිහක බාරගත්තත් මම දකින පහුගිය දශකයේ ඇතුලේ ශීඝ්‍රම දියුණුවක් ලැබපු දේශපාලකයෙක් විදිහට අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ නාමල් රාජපක්ෂ. ඒ කියන්නේ මම 2010 දැකපු නාමල් සහ මම අද දකින නාමල් අතර විශාල වෙනසක් තියෙනවා.
දෙදස් දහයේදී මම දැකපු නාමල් ඔබ දැක්ක නාමල්ම තමයි. ඒ නාමල් කොහොමද හිටියේ? ඒ කියන්නේ ඔබට මතක නම් වනාත මුල්ලේ තිලංගු සුමති පාරත් සහභාගි වෙච්ච මේ මොකක් හරි නිවාස ව්‍යාපෘතියක් සඳහා ඒ ප්‍රදේශයේ හිටපු ජනතාව ඉවත් කිරීමේ එකක්. ඒ අවස්ථාවේදී නාමල් මං හිතන්නේ අපිත් බොනවා නාමල් උත්‍රා බීලා ඉන්න ඇත්තේ මං හිතන්නේ. ඒ ඇස් දෙක කියන්නේ එහෙම එකක්. ඒ ඇස් දෙකේ තිබ්බේ ප්‍රകൃතියකින් අවදි වෙච්ච ඇස් දෙකක් නෙමෙයි. හැබැයි උදයට හමාට නාමල් ගිහිල්ලා උත්තර දෙනවා. ඒක තමයි නාමල් කියනවා මට ඕන නම් අපිට ඕන නම් අපි අපිට ඡන්ද ඕන නම් අපි හම්බන්තොටින් ගෙනල්ලා මේ පදිංචි කරනවා. එතකොට ඒ කියන්නේ අපිට ඡන්ද ඕන නෝ අපිට බල හිටියත් එක නැතත් එකයි. ඔබට මතක නම් ඒ YouTube එකේ තියෙනවා ඒ සංවාදය. සිරසින් මං හිතන්නේ ඒක හොඳින්ම ගිහින් තිබ්බා. ඒක නැවත බලන්න. ඒ තමයි 2010 හිටපු නාමල්. එතකොට ඒ අව්‍යාජ නාමල්. ඒ කියන්නේ නිකන් ප්‍රයට නිදාගත්තා නැගිට්ටා අදාළ නැහැ රජාගේ පුතා තිලංගලත් පස්සෙන් ඉන්නේ ඇවිල්ලා Tamanට හිතෙන දේ කියනවා. හැබැයි ඒ නාමල් අද වෙද්දි ඉන්න තැන මහින් කෙලවයි අපි දවසම යයි දන්නේ නැහැ නේ. අපි අපි මේ වෙලාවට කරන්න වැඩක් හදාගෙන තියෙන්නේ. මොකද්ද? අපිට විදුලිය විසන්දවීමක් සිද්ධ වුණා. දැන් ඔබට අවස්ථාව තියෙනවා නාමල් රාජපක්ෂ ගැන නැවත කතා කරගෙන යන්න. ඔහුගේ දේශපාලන භාවිතාවේ වෙනස්කම් ඇති වුණ තැන. ඔව්. ඒ කියන්නේ නාමල් දීපු උත්තරත් එක්ක අපි ගණන් හැදුවම ඒ ආපු අදහස තමයි. ඒ කියන්නේ මම තාම හිතනවා ඒක ඔබත් ගණන් හදන්න ඔබත් මේක විග්‍රහ කරගන්න. නාමල්ගේ තාත්තා ගැනවත් නාමල් ඉන්න දේශපාලන ව්‍යාපාරය ගැනවත් නාමල්ගේ දේශපාලන මතේවත් මොකවත් නෙමෙයි. පහුගිය දශකයේ එහෙම නැත්නම් දශක එකහමාර ඇතුලේ අදහස් ප්‍රකාශ කිරීමේදී නාමල් දක්වන ඒ ප්‍රවීණතාවය ගැන නාමල් ඒ කියන්නේ කෙලවලා පොහොට්ටුව රටටම කෙලවලා රාජපක්ෂ පවුල කිව්වා මිනිස්සු කෙල ගහන මට්ටමට ඇවිල්ලා ඒ කියන්නේ කිසිම මිනිහෙක් ඇතුලේ ඒ කියන්නේ ධාර බයියන්ගේ හැර මැදිස්ත කිසිම මිනිහෙක් ඇතුලේ කිසිම ප්‍රසාදාත්මක හැඟීමක් නැති වෙලාවක පවා නාමල් ඉතාම හොඳින් බැට් කරනවා Tamanට ප්‍රශ්නයක් දැම්මම. බැසිල් රාජපක්ෂත් එක්ක කම්පෙයා කරලා බලන්න. සාගර කාර්ය වසම් එක්ක කම්පෙයා කරලා බලන්න. ගෝඨාභය රාජපක්ෂත් එක්ක කම්පෙයා කරලා බලන්න. කොටිම මහින්ද රාජපක්ෂත් එක්කත් කම්පෙයා කරලා බලන්න. වයසත් එක්ක තිබ්බත්. ඒ කියන්නේ ප්‍රශ්නයකදී මුලමැද අග තේරුම් ගන්න බැරුව හිටියටත් වඩා අන්ත තත්වයකට Tamanව පත් කරගන්න උත්සාහ දෙන රාජපක්ෂ පවුල සහ පෝට්ටු ඇතුලේ නාමල් ඉතා උත්සාහයක් දරනවා Tamanව බේරගන්න. සත මගේ පක්ෂිත් බේරගන්න. එතකොට මම දකිනවා නාමල්ගේ දියුණුවක්. ඒ දියුණුව රට පැත්තෙන් නෙමෙයි ඔහුගේ පැත්තෙන් එකක්. එතකොට ඒ කියන්නේ රාජපක්ෂ පවුල එහෙම නැත්නම් පොහොට්ටුව හදන ඊළඟ නායකයා තමයි ඔය. මම කියන්නේ මේක නාමල්ගේ දක්ෂතාවයකින් වෙනවද කියනකටත් වඩා ඔහුව සකසමින් තියනවා. ඒ සකසීම ඇතුළේ ඔහු නිර්මාණය වෙමින් තියනවා. එතකොට ඒ සම්බන්ධව ඔව් මං කැමතියි ඒකට. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසට අවුරුදු 25ක විතර දේශපාලනයක් ඇතුළේ කරගන්න බැරි වෙච්ච ටික. නාමල් දැන් කරමින් ඉන්නවා. නාමල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ දේශපාලන ප්‍රවාහයට ඡන්ද දෙන මිනිස්සු දීපුවාවේ. ඔවුන පිළිගන්න මිනිස්සු පිළිගත්තාවේ. හැබැයි යමෙක්ගේ දක්ෂතාවයක් තියෙනවා අපි ඒක අගය කරන්න ඕනේ. හැබැයි ඒ දක්ෂතාවේ කොයි තරම්ද කිව්වොත් ඔය 360 ප්‍රෝග්‍රෑම් එකේ මුල ටික විනාඩි 10 මම බැලුවට පස්සේ මට එනවා ඒ කියන්නේ තව විශාල කේන්තියක්. ඒ කේන්තිය කියලා කියන්නේ නාමල්ගේ දක්ෂතාවය නිසා ඇතිවෙච්ච කේන්තියක්. ඒ කියන්නේ කටේ දිවේ ගෑවෙන්නේ නැතුව මෙච්චර දෙයක් රටට කරපු පොහොට්ටුව නියෝජනය කරපින් ආපු උඹ මෙහෙම කතා කරනකොට ඒ කියන්නේ ඒ දක්ෂතාවයට මට කේන්ති යනවා. ඒ කියන්නේ ඔහු අසාර්ථක වුණා නම් මට කේන්තියක් නෙමෙයි යන්නේ. මට යන සතුටක්. නාමල් සාර්ථක වුණා පළවෙනි විනාඩි 10 දී. දැන් කියන්න පුළුවන් නාමල් කියපුවා අල්ලගෙන මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා. හැබැයි සන්නිවේදන කුසලතාවයේ පැත්තෙන් ගත්තම නාමල් ඉතා ඉහළ තැනක ඉන්නවා. ඒ කොච්චර ඉහළ තැනක ඉන්නවද කිව්වොත් ඒකෙම්ම එය රටට හානිදායක වෙනවා. ඒ කියන්නේ නාමල්ගේ සන්නිවේදන හැකියාව රටට හානිදායකයි ඔහුට වාසිදායකයි. තව දෙයක් මේ 360 වැඩසටහනේදීම යම් කටවැරදීමකින් කලින්දුට මැයි 9 වෙනුවට මයිනා කියලා කියනවා. කොහොමද මෙහෙම වෙන්නේ? ඒක ඉතාම අපහසුවෙන් නිර්මාණය වුණ තත්ත්වයකට තමයි ඔය කලින්දු ඇවිල්ලා තියෙන්නේ. කලින්දු විතර නෙමෙයි මේ සමාජයම ඇවිල්ලා තියෙන්නේ.
ඔබට මතක නම් මිස්ටර් බීන් කරනවා පණිල්ල. එන අමාරු ගේම් එකක්. හැබැයි කරාට පස්සේ කරාමයි මිස්ටර් බීන්. දැන් ওই අනුදිසානායක සම්බන්ධව ලපයා 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 කී කී ගහනවනේ. ඒක කරන්න උත්සාහ කරලා කරාට පස්සේ කරාම තමයි. එතකොට රංජන්ට ගොංජා 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 කියලා එකක් හදුවා. ඒක කරාට පස්සේ කරාම තමයි. ඔව් දේශපාලන ඉවත් වුණාට පස්සේ ඒක අයින් කරනවා. එතකොට එහෙම ගත්තම මහින්ද රාජපක්ෂට මයිලා කියන එක සමස්තය ඇතුළට ගියාට පස්සේ ඒ යෑමත් එක්ක ආපු එක නිවේදකයාටවත් කැමරාවක් ඉස්සරහා පිටවත් සජීවී වැඩසටහනකදීවත් ඔහුට බෑ ඒකෙන් මග ඇරෙන්න.